අපේ රට අද ඉතාම තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. අපි මේ වගේ දිනවල වෙන වසරවල නම් කතා කළේ ලස්සනට දන්සල කරන හැටි ගැන. පිළිවෙලට අපේ වෙසක් පහන් කූඩු ටික හදන හැටි ගැන. පිළිවෙලක් ඇතුව අපේ ඒ ආධ්‍යාත්මික උතුම් ගුරුවරයාගේ උතුම් තෙමගුල සමරණ හැටි ගැන තමයි වෙන අවුරුදුවල මේ කාලේ අපි කතා කරමින් හිටියේ. අවාසනාවකට අපට මේ වගේ ඉතාම වැෂණකාරී ම්ලේච්ඡ සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කරන්න වීම ගැන මේ වෙසක් සතියේ අපට තිබෙන්නේ බරපතල කනස්සල්ලක්. බෞද්ධ භික්ෂූන් ලෙස අපේ බෞද්ධයින්ට අද ඒ වෙසක් කටයුතු තථාගතයන් වහන්සේ වෙනුවෙන් කරන ආධ්‍යාත්මික කටයුතු කරන්ට හිතෙන් නැති තරමටම බය, සැක, අසහනය, තැති ගැනීම සමාජය තුළ ඇති වෙලා තියෙනවා. අපිට රාජ්‍යයක්, රජයක් ඕන වෙන්නේ ඇයි? අපිට රජයක් ඕන වෙන්න ප්‍රධාන හේතුව අපේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳ ගැනීමවත්, අපේ අධ්‍යාපනික ප්‍රශ්න විසඳ ගැනීමවත් නෙමෙයි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව රජෙක් නිර්මාණය කරගත්තෙම මහා සම්මුතියෙන් මිනිස්සු තමන්ගේ දේපල පිළිබඳව, තමන්ගේ ජීවිත පිළිබඳව ආරක්ෂාව සලසා ගන්න. එදා මෙදා තුර රජෙකුගෙන් රජයකින් අපේක්ෂා කරන ප්‍රධාන දේ වන්නේ ඇත්ත වශයෙන්ම සිදුවිය යුතු ප්‍රධානම යුතුකම වන්නේ කුමක්ද? රටේ සියලු ජනතාවට, සතාසීපාවන්ට ඇතුළු කොට සමස්ත සියලු පද්ධතීන්ට අවශ්‍ය කරන ආරක්ෂාව, රැකවරණය සලසා දීමයි. රක්ඛාවරණ ගුත්තින් කියලා ධර්මයේ සඳහන් වෙනවා. රජුගේ පළවෙනි යුතුකම රැකවරණය සැලසීම. නමුත් අප දැක්ක යථාර්ථය තමයි රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව ඔබලාගේ රජය දක්වන ලද ආකල්පයේ දුර්වලකම් අපේ රට මේ තත්ත්වයට පත්වෙන්ට හේතු වෙච්ච බව. මම බලා සිටිය ඔබලාගේ අගමැතිතුමා සඳහන් කරනවා. මට ආරක්ෂක මණ්ඩලයට මාස ගානකින් කැඳෙව්වේ නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරක්ෂක මණ්ඩලයට නොගිහින් හිටියට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට නොගිහින් ඉඳීම රටේ වගකිය යුතු හැමෝටම ප්‍රශ්නයක්. ඇයි එතුමා නොගිහින් ඉන්නේ කියන එක? එතුමා රටේ අගමැති, එතුමා රටේ දෙවනි පුරවැසියා, ඇයි නොගිහින් හිටියේ? මේ ඇමතිතුමන්ලා නියෝජනය කරන නායකයා, ඇයි එතුමා නොගිහින් හිටියේ? එතුමාට කියන්න බෑ ජනාධිපතිතුමාගේ මූණ හොඳ නැති නිසා මං යන්නේ, මට එන්න කියන්නේ නැති නිසා මම යන්නේ. ඒ වගේ දේවල් කියන්න බෑ. එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා විදියට කොහේ නොගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ අගමැති විරය විදියට එතුමා ආරක්ෂක මණ්ඩලයට නොයෑම, මම කල්පනා කරන්නේ ඔබලාගේ රජය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව දක්වපු නොසලකිල්ල, මහජනයා ගැන නොහිතපු එක මේ රටට පෙන්නුම් කරන භයානක අවස්ථාවක් කියලා. ඒ වගේම ජනාධිපතිවරයා එතුමා කියන කතා අද පුංචි ළමයි විහිළුවට ගනිමින් ඉන්නවා. මොන ඛේදවාචකයක් අපේ රටට අත්වෙලාද කියන එක පොඩි දරුවොත් රටේ ජනපතිවරයාගේ ප්‍රකාශන විහිළුවට ලක් කරන මට්ටමට ඒමෙන් අද අපිට පෙනෙමින් තිබෙනවා. ඒ අය මුකුත් නොකරාය කියලා මම කියන්නේ නැහැ. නමුත් රටේ ජනාධිපතිවරයා පහුගිය කාලෙම අපි දැක්ක එක දෙයයි. මොකක්ද? ඇහුවොත් කියන්නේ පත්තරෙන් දැක්කේ, ඉන්ටර්නෙට් එකෙන් දැක්කේ. අපේ රටේ පළවෙනි පුරවැසි අපි ගැන එහෙම කියනකොට, අපේ රට ගැන එහෙම කියනකොට, රටේ පුරවැසියන් වන අපට
මොන්නත් තරන් කේදනීය අසානකාරය හැඟීමත් ඇතිවෙන්. එනිසා පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ ස්ථානයට ඇවිල්ල ඉන්නවා. මම ඔබලාට සිහි කරනවා. මේ අද මේ මොහොත වෙමින් තිබෙන දෙය රජයේ ප්‍රධානීන් වගේම විපක්ෂයේ නායකයින් වගකිව යුතු නිලධාරීන් තමන්ගේ කටයුතු හරියට තමන්ගේ යුතුකම් හරියට තමන්ගේ වගකීම් හරියට ඉටු නොකිරීමේ විපාකය තමයි අද අපි ජාතියක් විදියට මේ භුක්ති විඳිමින් තිබෙන්නේ. දැන් හරි ඔබලාට අවස්ථාවක් තිබෙනවා මේ තත්ත්වය පාලනය කරන්න, නිවැරදි කරන්න. ඒක අපි කවුරුත් මැදිහත් වෙලා කැපවීමෙන් කළ යුතු දෙයක්. දිනපතා බණ කිව්ව අපිට දැන් මාධ්‍යවේදියෝ ගෙන්නගෙන දිනපතා කියන්න වෙලා තියෙන මොකද්ද? ගහගන්න එපයි කියලා, කුලල්කා ගන්න එපයි කියලා, කඩගිනි තියන්න එපයි කියලා. අද උදෙත් මම මාධ්‍ය ගෙන්නෝගෙන කිව්වා. මොකද මේ වෙසක් සමයේ රට පුරා පැතිරෙන්න ඕනේ මල් සුවඳ, හඳුන් කූරු සුවඳ මිසක ලේ ගඳ නෙමෙයි. එනිසා පාලකයෝ විදියට ඉන්න, පාලන තන්ත්‍රයේ කැබිනට් එක නියෝජනය කරන සියලු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු සියලු දෙනාට වගකීමක් තිබෙනවා තමන්ගේ නායකයෝ නිවැරදි කරන්න. මොකද හැමෝම මාධ්‍යයට ඇවිල්ලා දුක කියනවා. ඉතින් ඇමතිතුමෙක්, මන්ත්‍රීතුමෙක් දුක කියනකොට, අගමැතිතුමත් දුක කියනකොට, ජනාධිපතිතුමත් දුක කියනකොට එතකොට අපිට එනවා ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කවුද, අපි කවුද කියලා ප්‍රශ්නයක් එනවා. ඒගොල්ලෝ මේ කාටද දුක කියන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඊයේත් මම බලාගෙන නියෝජ්‍ය ඇමති කෙනෙක් දුක කියනවා, අඬන්නේ නැතුව විතරයි. මම සිහි කරනවා මේ වගේ විහිළු සහගත තත්වයකට අපේ රට ගෙන යාම ඔබලා කරන බරපතල වැරද්දක්. මේක වගකීම අරගෙන, දැන් වෙච්ච වැරදිවලට එලිපිට පිළියරගෙන මේක ගොඩනගන්නයි කැපවෙන්න. මේ වගේ පුංචි ලියවිල්ලක් හරි මෙහෙම එකතු වෙලා මේක අපිට ඉදිරිපත් කරාට විතරක් මදි. මෙතන ඉන්නවා රටේ තුන්වෙනි පුරවැසියා, කතානායකතුමා. මා ඉල්ලා සිටිනවා එතුමා ඇතුළු අගමැතිවර ඇතුළු ඇමති මණ්ඩලේ බොහෝ දෙනෙක් ඉන්නවා, විවිධ පක්ෂ නියෝජිතයෝ ඉන්නවා. කරුණා කරලා මේකෙන් උත්තරයක් හොයන්න පුළුවන් නම් මේ ලියවිල්ල පාවිච්චි කළ ඇත්ත උත්තරයක් හොයන්න. මේකත් අපිට දුන්න කියලා උත්තරයක් හම්බෙන්නේ නැහැ. අපිට කොටසක් තියෙනවා, අපි ඒ කොටස කරනවා. ඒ තමයි මහජනයා සාමකාමී කිරීම. මහජනයා පුළුවන් තරම් මේ වෙලාවේ බුද්ධිමත්ව වැඩ කරන පිරිසක් බවට පත් කරේ. ඒක අපි බණක් බණක් ගාන ගිහිල්ලා කරනවා. මගේ බණ එකක්වත් අවලංගු කළ නෑ මං. ඒ ඇයි? මේ වෙලාවේ අපි බණත් අවලංගු කරොත්, අපේ සිල් වැඩසටහන අවලංගු කළොත්, ඒ වෛරයත් නිරායුධ තවත් ජන කණ්ඩායමක් වෙතින් යන්න පුළුවන්. අපිට යන්න එපා කියලා බොහෝ දෙනා අනතුරු අඟවද්දිත් අපි මහජනයා ඉන්න තැන්වලට ගිහිල්ලා බණ ටික කියන්නේ මේ රට තවත් ගින්නක්කින් විනාශ වෙලා යන එක නවත්තන්න කැමැති නිසා. විශේෂයෙන්ම අපේ මැයි මාසේ කළු මැයි මාසයක් වෙන එක නවත්තන්න අපිට ඕන නිසා. වෙන මුකුත් අපිට අවශ්‍යතා නැහැ. අපේ බුදුහාමුදුරුව ගැන කතා කරන ඒ උතුම් මැයි මාසේ මිනී මැරුම් ගැන කතා කරන මාසයක් වෙනවා දකින්න හාමුදුරු කෙනෙක් ලෙස මං කැමති නැහැ. අද ජූලිය තියෙන්නේ කළු ජූලිය කියලා විතරයි ඔළුවට එන්නේ අපේ. මට හිතෙන්නේ මේ රටේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් සිංහලාන්තවාද, දෙමළාන්තවාද, මුස්ලිම් අන්තවාද ඉක්මවාගෙන ගිහිල්ලා දේශපාලන අන්තවාදය. මේ ඔක්කොම දේශපාලකයින්ගේ හෙන්චයියෝ තමයි මේ ඔක්කොම කරමින් ඉන්නේ. සාමාන්‍ය සිංහල කොල්ලොන්ට, මුස්ලිම් කොල්ලොන්ට මේක ගැන තියෙන එක එක ජාතීන් ආගමිකයන් ගැන ඒ ඇතිවෙච්ච ආවේගයක්. හැබැයි මම පහුගිය ටිකේම අන්තර්ජාලයේ තරුණ ළමයි දාපු ඒ පොස්ට් මම කියවල බැලුවා. සමහර වෙලාවට ආවේගෙට සිංහල තරුණයෙක් කියනවා යන්නපා මුස්ලිම් කඩවලට. හැබැයි ඒ කොල්ලගෙම ඊළඟ පෝස්ට් එකේ මම දකිනවා මුස්ලිම් එවුන්ට මේ වෙලාවේ ගහන්නේ මෝඩයෝ කියලා. කොච්චර ආවේගය ආවත් අද සිංහල සමාජයේ ඉන්නේ ලේහලන්න කැමති තැනක නෙමෙයි.
මිනිස් ජීවිත නසන්න කැමති තැනක නෙමෙයි. මේක යට එක්ක දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ජාත්‍යන්තර බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. මහත්තුරුනි, අපේ හාමුදුරුවනේ, සාමාන්‍ය මනෝවිද්‍යාවට අනුව මිනිස්සෙකුට එන හැඟීමක් ඕනෙම ආවේගයක් සාමාන්‍යයෙන් උප්පරිම මට්ටමේ තියෙන්නේ සති දෙකයි. ඊට පස්සේ ඒක වියකිලා යනවා. ඒ ආවේගේ මට්ටමට එන්නේ නැහැ. නමුත් බලන්න සති දෙකකට පස්සේ ආයෙත් ටවුන් වල කඩගිනි තියන්න යනවා. ආයෙත් මරන්න යනවා. මොකක්ද මේ මේක ඇතුලේ තියෙන කාරණා? මේවා ඇතුලේ මේවා මෙහෙවන දේශපාලන අන්තවාදය, මේවයි වගකීම ගත යුතුයි. මං හිතනවා අනාගතේ මේවයි ඇත්ත එලිදරව් වෙන්න ඕනේ මේ රටට. නැත්තම් මේකත් යන්නේ බෞද්ධින්ගේ පිටින්. 83 දේශපාලන අන්තවාදියෝ කරපුවා, බෞද්ධයෝ පිට ගියා, හාමුදුරු පිටින් ගියා. ඒ විතරකුත් නෙමෙයි, අද මේ සිද්ධ වෙමින් තියෙන දේත් අන්තිමට විසඳන්න ඕන ටිකවත් විසඳෙන්නේ නැතුව වෙන තැනකට මේ ප්‍රශ්නේ ඇදෙමින් යනවා. මේක නරක තත්ත්වයක්. මේ ඉන්න රජය නියෝජනය කරන ඔබතුමන්ලට සහ අනිකුත් ඇත්තන්ට ඒ ගැන අවධානය යොමු කරන්න කියන එක හාමුදුරුවන් වහන්සේ නමක් ලෙස මා මේ වෙලාවේ යෝජනා කරනවා.